ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය පසුගිය 16 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට හිමි වුණා. මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා ප්‍රකාශ කළේ එම දිනය ප්‍රකාශයට පත් කිරීම මෙම මාස අවසානයේට පෙර සිදු කරන බවයි. මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා ප්‍රතිපාදන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ උදෑසන මැතිවරණ කොමිසමට පැමිණියා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව මුදල් අමාත්‍යාංශයට ඇති බවත් අවශ්‍යතාව අනුව එම මුදල් ලබා දීමට සූදානම් බවත් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සීමලාපිටියේ මහතා පවසනවා. 2024 අයවැය මකින් රුපියල් බිලියන 10ක මුදලක් ඕනෑම මැතිවරණයක් පවත්වීම සඳහා වෙන් කර ඇති අතර රජයේ දැඩි මූල්‍ය කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කරන බැවින් එම මුදල් ලබා දීමේ කිසිදු බාධාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අපි 2024 අයවැයකින් රුපියල් බිලියන 10ක් වෙන් කළා තියෙනවා. ඒ වෙන් කළ මුදල අවශ්‍යතාවය පරිදි සාමාන්‍යයෙන් මැතිවරණ කොමසයිස්තුමාට අවශ්‍ය වෙන්නේ ප්‍රථමයෙන්ම මුද්‍රණ වියදම්, තැපැල් වියදම්, වෙනත් පොලිසිය වගේ ආරක්ෂක ඒ සියල්ලටම එතුමාගේ මුදල් අවශ්‍යතාවය පරිදි මුදල් ලබා දෙන්න අපි සූදානම්. මේ අතර මැතිවරණය පැවැත්වන දිනේ ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මම විශ්වාස කරනවා ජුලි මාසේ 25 වගේ වෙනකොටවත් ඒ කියන්නේ තම සත්‍යයක් ඇතුළත මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දීමක් සිදු කර තිබෙනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණවලදී සිදුවන නීති විරෝධී ක්‍රියා අල්ලා සප්පම් වැනි සිදුවීම් සඳහා වර්තමානයේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමයේ යටතේ නීතිය අකර්මණ්‍ය වී ඇති බවයි. ඒ අනුව මැතිවරණ සංස්කෘතිය වෙනස් කර නීතියේ ආධිපත්‍ය ස්ථාපිත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා මැතිවරණ කොමිසමේ පූර්ණ සහයෝගය ඇතිව 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ඉදිරි මැතිවරණ සඳහා එම පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමින් ඉල්ලීමක් කරන බවද අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.